අයිබෝන් අපි සින්දු කියලා හරි අමාරුවෙන් මේ 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 ගමන හිමීට හිමීට ප්‍රශ්න කරදර මැද්දේ බාධක මැද්දේ බැනුම් කම්කටොළු මේ සිළු දේවල් මැද්දේ ගමන් කරගෙන සාර්ථක ගමනක් ඉන්නේ රසිකයන්ට පින් සිද්ධ වෙන්න හොඳ නරක දෙකම අහන්න. ඉතින් මේ මේ අතර මේ දැන් මේ මේ වෙලාවෙ ඉන්නේ කුවේට් වල. අපි එක එක තැන්වල ප්‍රදේශවල නම් කියද්දී අපිට විශේෂයෙන්ම සිහිපත් වෙන දේවල් තියෙනවා. ඉතින් ඉස්සර කුවේට් කිව්ව මතක් වෙන්නේ මොනවාද? මේ වැඩිපුර කුවේට් යනකොට කොහොම මගේ මම දාන ෆොටෝ එකකට අපූර්ව ලෙස කමෙන්ට් තිබුණේ ඒක එක දේවල් වලට. කෙසේ වෙතත් බොහොම අහිංසක විදියට අපේ ජීවිත අපි ගෙදරින්දගෙන මෙන්න තව වීඩියෝ එකක් ඇවිල්ලා මෙන්න තව එකක් ඇවිල්ලා කියලා අපූර්වට අපූර්ව විදියට අපිට හිනා වෙන්න සන්තෝෂ වෙන්න ගොසිප් ගහන්න හැම දෙයකටම දැන් වෙයිට් කිව්වම අපේ මිනිස්සෙක් ඉන්නවා. අක්කන්ඩි ජය වේවා. දන්නවද? දන්න කට්ටිය කමෙන්ට් කරගෙන යන්නේ නැතිද? ඉතින් ඇත්තටම හරිම සන්තෝසයි. විශේෂයෙන් කියන්නේ මේ අපි අද මේ ආවේ පාහිල් සී ක්ලබ් එකේ පෙබරවාරි 25 තියෙන සම්දර්ශණයට මම සඳුන් පෙරේර ජයශ්‍රී. වැඩේ කියන්නේ මේ මේ සඳුනගේ සින්දුවක් තීව්‍රද කුමාර එක්ක සෙන් කළ තිබුණා. මේ මෙහෙමයි අය ගායන ශිල්පිනියක් නෝවේ. හැබැයි සමහර අය ඉන්නවා පිච් එකේ නැතුව අද පිච් එකේ ඉන්න ඉඳගෙන මැෂ් ගහන ශිල්පිය ශිල්පිනිය අතරේ පිච් එකේ ඇතු හෝ නැතු හෝ පිච් එකේ ඉන්න හෝ නැති හෝ අපට සීළු දෙනාට බොහොම ලේ පිරිසුදු කරන්න අහිංසකව අපිව අපේ අපි අපේ හිතසනසන් ඉන්න ශ්‍රී ලාංකාවේ කියන නමත් එක්ක දැන් බබලන තාරකාවිය තමයි කුමාරියක් අක්කා. අපි කතාවක් කොහොමද කරලා ආවට පස්සේ يعني එයා සින්දු කියනවා එහෙනම් තමන් කාලයක් තිස්සේ විඳපු දුක් කරදර සමහරවිට මතක් කර කර එයාගේ දුක් ගැන විඳ එයාගේ තියෙන හිතේ තියෙන දුක් සංකාව එළියට දාගන්න සමහරවිට තනියෙන් කියන සින්දු තමයි අපි ගොසිප් ගාලා මඩ ගාලා විකාර කරලා මේ නැතුවේ ඒ ඇරෙන්න ඇය කරන්නේ අපි වගේ ශ්‍රී ලාංකිකයන් සමහරලාට අපේ පිටරටවලදී ඇති වෙන ප්‍රශ්නත් එක්ක බලද්දී අනේ මේ මිනිස්සු මේ අහිංසක ලෙස සින්දුවක් කියලා අපි සෙනසනසන එක ඒක මං හිතන්නේ ඒකට මොනවත් විලංගු දාලා වලංගු දාලා කරන්න පුළුවන් වැඩක් කියලා කී දෙනෙක් මේ කුමාරයාකට කොච්චර කමෙන්ට් කරනවද බලන්න. ඉතින් ඒ නිසා ඒක තමයි ඇත්තම කතාව. ජයශ්‍රී රෝහිතයලත් ලංකාවට පහදී දාලා දෙන කුමාරියක් ඉන්නෝ නේද කියලා. ඉතින් ඒ නිසා අසනේ අපි ඔයා හොයාගෙන ඉන්නේ. ඉතින් හිතන්න කොයිතරම් දෙයක් ඔයාලා බලලා දිනවද කියලා මේ අපේ මේ මව්බි මේ ලංකාවේ. නෑ මට මේ තවත් විශේෂයෙන්ම දැන් අපි ඉන්නේ පිටර අපි කුවේට් රටේ මේ ඉන්නේ. මේ ඉතින් අක්කා හොයාගෙන කොට අක්කා පෙව විලගත්තේ මොහොම සන්තෝෂේ. ඒ කියන්නේ ඉතින් ඒ නිසා ඒ හැංගීම මේ මිනිස්සේ ගාව හරි අපූර්ව ලෙස තියෙනවා. කෙසේ වෙතත් හරිම අපූර්ව දෙය කියන්නේ මෙතෙන් දාගට පස්සේ දැනගන්න ආමුනේ අක්කගේ උපන් ගම්පියස දකුණ ගාල්ල දකුණ. ඉතින් ඒක කිව්වම ඉතින් ඇත්තටම මටත් පට්ට සතුටුස් තුනා නම ගිය මිනිස්සෙක් මොන දේ වුණත් අපේ පැත්තේ අපේ පුරුවරේට නැගම් කියනවා කියන එකට පොඩි අමුතු වෙකුත් ආවා. මගේ වාසයේ ගාලු දකුණේ. ඉතින් අක්ක ගොඩක් සන්තෝෂයි මේ මොකද මේ මොකද මේ අපි සින්දු කියන එක ගැන නෙමෙයි මේ දැන් පිටරටක මෙහෙම තනි වෙලා මේ විදියට අක්ක අපිව සන්තෝෂ කරන්න මෙච්චර මේ දේවල් කොහොම හරි මේ බැනුන් අස්සේ හරි හොඳ අස්සේ හරි කොහොම හරි මේ වීඩියෝස් බලනවනේ. ඒ කියන දේවල් නම් මම ගණන් ගන්න නැහැ. මොකද මගේ ජීවිතය බැලුවහම ජීවිතයක් කසාද බඳින්නේ නැහැ. මේ සැරේ බඳගත්ත ඇති ළමයි තුන් දෙනෙක් අත් වුණා. ජීවිතයක් කසාද බඳින්නේ නැහැ. ඒ ජීවිතේ වසබොන් නැතුව මැරෙන්න නැතුව සමහර ලංකාවේ කට්ටිය වසබොනව කෝච්චර බෙල්ල තියනවා ඒව නොකර ජීවිතේ සින්දුවක් කරගත්තා සතුටින් ඉන්න ජීවිතේම මේව කරගත්තා. හැම වේදනාවක්ම සින්දුවක් කියලා සතුටින් ඉන්න මේව කරගත්තා. ජය වේවා. කෙසේ වෙතත් ඒක තමයි අර අභියෝග මැද්දේ ජීවිතේ පරාද වෙන්න නැතුව ජීවිතේ මේ ජීවත් කරවන්න වෙරදරනවා නම් ඒක තමයි අපූර්වම දේ කියන්නේ. වැඩේ කියන්නේ මේ කුවේට් කිව්වම දැන් ජනප්‍රිය තරු කීපයක් ඉන්නවා මේ අනිත් කවුද? ස්කලින්ද සුජියක්. සුජිය. අපි ලින්ග හපු එයාගේ ෆෝන් කෝල් එකේ සුජිය කතාව. එයාත් කුවේට්. එතකොට කවුද අන්නේ අර ඊයේ වෙරද චූටි නංගිය කවුද අයියේ? සුදු මහත්තයෝ සන්තෝෂයෙන් ඉන්නේ එයාත් කුවේට්. කුමාර ඒ ඒ ගම්බු ඒ කොල් කරුවා අයියගේ වෙදී ඔය වගේ
පොල්කරුවාජගේ පොල්කරුවාගේ වයිෆ් එයාත් මේ ජයවා. ඉතින් ආදරයක්ගේ ගොඩක්ම ස්තුතියි මේ වචනට දෙයක් එකතු කරලා අපි මේ අක්ක කිව්වා වගේ මේ මම ඔය කවුරුත් කියන කතා ගණන් ගන්න නැහැ කියලා ලස්සන කතාවක් වුණා. අක්කේ ගණන් ගත්තා නම් මම හිතන්නේ ඔබත් මමත් අයි අද මෙතනත් නැහැ. එහෙනම් මොකද අපි විතරක් අපි ආගන්තුක ලංකාවේ ඉන්න ඕනම මිනිස්සු අඩියක් ඔයාලා ඔයාලට ආදරේ ආගෝ අක්ක කිව්වනේ සින්දු වේද මේ වීඩියෝ එක මෙයාගේ අලුව කියන්නේ ලොරි 10ක් කියපුවා. ඇත්තම ජීවිත කතා මට මේක කියන්නේ ඒක ආශිර්වාදයක් කරේ බෙන්දලන් ආදරෙන් බලා ගන්න කියලා ඒක සත්‍යක ඇත්ත. අක්ක චුට්ටක් කියුගේ සින්දු ඒක අපි අක්ක ඔව් කුමාරයෙක් කන්නේ කවුද චුට්ටක් දැන් ඈ ඉස්සරහම ඉන්න නැක්ක ඉස්සරහම ගායි ඔව් ඒක කියන්නේ ඒක මට දැන් පොඩ්ඩක් මතක නැහැ. ඇයි මේ ආ සමුන් පොඩි සමුන් ටිකක් දෙන්න මම කරන් දෙන්න ආදරයක් මොකද නෑ නෑ එහෙම වුණා නෑ කියලා දෙයි දැන් නම් මට පොඩ්ඩක් මතක නැහැ මම මේ මේකේ තමයි දැන් අපි අරන් මේ අරන් දෙන්න යන්නේ ජයවා ජයවා අරම සන්තෝෂයි මේ අපි ඉතින් මේ ඒ අතරේ මතක් කරන්න ඕන අක්කේ අපි ආයතන සංගයකට ෆාහිල් සී ක්ලබ් එකේ තියෙනවා කුවේට් අපේ ප්‍රසංගය වසරකට එකපාරයි දෙන්නේ අපේ ඉන්නේ මේක ඉන්න දෙවන්තු ටික කරන්න හෙට නිදාස් දවසනේ මේ කුවේට් එකට පොඩි දුවක් තව දක්ෂත් තවද අපේ තියෙන සියලුම ප්‍රසංග මාලාවල් එක්කලා හෙට අපේ ප්‍රසංගයට ජයශ්‍රී එනවා. එතකොට මමත් සඳුන් මල්ලිත් අපි ඔක්කොම සහභාගි වෙනවා උරා සංගීත කණ්ඩායම. මම ගන්න ඕක අමාරු චූටිමක් කරු මට බලා ගන්නවා. මම එක බලා ගන්නම මේ බෙමට අපෝ සින්දු කියලා අපේ බාබා එළවගෙන අච්චනම ඒ සින්දු කියලා එළවගෙන යනවා. චුට්ටක් කියන්නේ හිමින් හිමින් කියන්න මම බාබා මෙහෙට කයි තමයි මොර ගහන්න නටනවා මම නෑ මම බයින් නෑ හිනහලන්නේ ගෙදර වැඩි කො කරනවා ඉතින් ඔවුන්ට ප්‍රශ්නයක් නැත්තම් සමහර තියන් තියන මම ඉපේ අපෝට මුළු වෙඩි තියනවා කියලා පත්‍රයක් නම් දාන්න පරිවන්න වෙඩි තියන්න හිරේට දැම්ම අනිවාර්යම කියන්න ඕන පහුගිය දවස්වල කුවෙට් එකේ මම හිරේට දැම්ම කියලා කිව්වා හිරේ පොලිසිය හිරේ වුණා කියලා ඒක බොරු කතාවක්. හැබැයි පොලිසියෙන් අල්ලන් ගියා නම් මම මගේ අම්මා බැලුවට පොලිසියක් දාලා දුන්නා. මොකද මම පොලිසියෙන් සින්දු කියනවා. මාව නම් මම නෑ. මැරුවත් බෙල්ල කැපුවත් ඒ මොහොතේ මම සින්දු කියනවා. ඒක මගේ ජීවිත කොටසක් වෙන්නේ. අපිටත් ජීවිතේ කොටසක් වෙලා තියෙන සින්දු කියන එක. අවුරුදු දෙකම හරක් ඉතරේ. සින්දු කියන්නේ නේ මේක වටුවට හිතුනේ සින්දු කියන්නේ. මගේ මැරිච්ච අම්මා වෙන්නේ නැති. මම කෙතෝ වින් ගානක් කරලා ආවා කියලා මට මෙහෙ අම්මා වැහෙනවා සමහරට. අම්මගේ මේ වුණාද දන්නේ හිතේ වේදනාවත් එක්ක මට සින්දු කියන්න ගත්තා. මං කිය තුන් වෙලෙන් වෙලක් කන්න නැතුන මං සින්දු කියනවා. තව වන්නගේ තමයි ශ්‍රීලා ගාන සුසියු කියලා තමයි ඉන්නේ. ඉතින් අර කියන කට්ටිය මම දන්නේ සමහර අතරම බැලුවොත් එම ප්‍රශ්න ගොඩක් නැති ජීවිතේ මිනිසුන් වඩා ඒ සතුටින් ඉන්න ගෑනේ සතුටින් ඉන්නවා එච්චරයි. ඒ නිසා අපි මෙච්චර මේ දුමිගන් ඇවිල්ලා අපිත් ආවේ දෙයියනේ මේ ෂෝ එකට ආපුව අපිට ආසයි මේ අපේ මේ සහෝදරියව බලන්න ඇත්තටම ආවේ සතුටෙන් එකට. හරි අමාරුවෙන් මේ අල්ලගත්තේ ජය වේවා. අපි මේ අපිට තියෙන සන්තෝෂය නිසා තමයි අපි මිනිස්සු මේ වෙන්නේ. මොකද අපේ කියන හැඟීමක් පුඩක් කරේ අපිට තියෙනවා. බොහෝ දේවල් බොහෝ පිරිස් අපේ ලංකාවට අගෞරවයක් වෙන විදිහ සමහර වෙලාවට වැඩ කරද්දී අනේ මේ මිනිස්සේ කරන සින්දුවක් කියන එක විතරයි. ඒ ආගේ ඒ පුරුදු භාෂාවෙන් කතා කරාට කවදාවත් මම හිතන්නේ නැහැ. එහෙම වැරදි චරිතයක් කියලා. මේ දැක්කම අපි පිළිගත්ත විදිය
හරිම සන්තෝෂයි ශ්‍රී ලාංකිකෙක් හම්බුණා මේ මිනිස්සයට. ඒ නිසා ඒක අපි කාගේ පුද්ගලික ජීවිත අපි අනුන්ට ගල්ගානට අපි කියන අපේ ජීවිත අපි හරි මිනිස්සු නෙමෙයි, අපිත් වැරදි දහක් තියෙනවා අපේ ජීවිතවල. ඉතින් කෙසේ වෙතත් අර ප්‍රශ්න මැද්දේ මේ විදිහට පිටරටකට ඇවිල්ලා සන්තෝෂයෙන් ජීවත් වෙන බොහෝ පිරිස් අතර මේ වගේම විදිහට හොඳින් ජීවත් වෙනවා සින්දුවක් කියලා පේනෝනේ. ඉතින් මේ අපිත් මෙච්චර මේ හොයාගෙන ආවේ ඒ ආදරේ නිසා. අපිත් එනකොට ගෙවල්ලෙන් කියන්නේ කුවේට් එනකොට කුමාරයෙක්ව බලලින්ද කියලා තමයි කියන්නේ. ඉතින් ජය වේවා යක්කගේ ජීවිතේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන මුළු හදවතින්ම. සිතුම් පැතුම් ඉටු වේවා. ඒ විදිහ තව තවත් අපිව පිනවන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අකල හූ ගාලා සින්දු කියන එක මුල්ලාතල් හැමදේම මේ විදිහට තව තවත් හොඳ සින්දු හොඳ විදිහට ගායනා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි 25 ෆාහිල් සී ක්ලබ් එකේ ඕරා මියුසිකල් ෂෝ එකට ආවේ. ශ්‍රී ලාංකිකයන් ටික අතරේ ආරාධනා කරනවා එන්න මේ ෂෝ එක බලන්න. ජයශ්‍රී ලත් ඇවිල්ලා, ජයශ්‍රී අයියලා දැන් මේ සමාජයෙන් එතෙන් ටෙවි රෝහෙටල මමයි සඳුනු යාවා. රණාලත් ඇවිල්ලා ඉන්නේ. ජයශ්‍රී ලත් බොහොම ආසාවෙන් ඉන්නේ මේ කුමාරයක් කල බලන්න ඕන කී කී හිටියේ. නමුත් අපි මේ රවුමක් ගාලා සෙට් වෙනකොට අක්කව අදිසියෙන් මුණ ගැහෙන්න අපේ ගීත අපිට මුණ ගස්සන්න කටයුතු කරා. ගොඩක් ස්තුතියි හැම දිනාටම. ජය වේවා, ජය වේවා, ජය වේවා. අක්කන්ටි පොඩ්ඩක් චූට්ටම් එකට බායි කියන්නේ හැමෝටම. බායි උම්ම කැටේලා. උම්ම කැටේලා තුව පිළිගත්තත් එහෙම තමයි. බායි උම්ම කැටේ කියලා. ජය වේවා, ජය වේවා. එහෙනම් හැමෝටම ජය වේවා. අපි 25 අම්බේ ෆාහිල් සී ක්ලබ් එකේදී ඔබලත් එක්ක ලස්සන ප්‍රසංගයකට හැමෝටම ආරාධනා කරනවා. ජය ජය ජයශ්‍රී. ඉදිරි ලන්දර සඳුන් පෙරා ඕරා එක්ක ජය.